සියට 100ක් ස්වාභාවික ලබාගත් සාරයන් සමග නව ලයිෆ් බොයි කොමාරිකා ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානයේ නියෝජිතින් යේ කොළඹ ධර්මායතනයේ පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක සාකච්ඡාවක් පැවැත්වුවා බොහොම කඩිමුඩියේ සිය පක්ෂේ ඇමතිවරුන්ටත් නොදන්වා මහරෑ මේ ගිවිසුම් අස්සම් කළා තියෙන්නේ හිතුවක්කාරී විදියට උද්දච්ච විදියට අහංකාර විදියට අපි තමයි කියලා හිතලා වැඩ කරන්න එන්න එපා එහෙම වුණොත් අපි දන්නවා ඒවට දේශනා කරන පිරිත් අද එල්එන්ජී ප්‍රශ්නයත් වරාය ප්‍රශ්නයත් මේ ප්‍රශ්න තුනම බරපතල මේක හිසයි අත් දෙකයි කඳයි වගේ මේ ප්‍රශ්න ත්‍රිකුණාමල වරාය පාලනය කරන්න මුළු ලෝකෙම පාලනය කරනවා කියලා කියන්නේ එවැනි හදවත වගේ තැනක් තර්ජනයට ලක් වෙලා තියෙනවා මමත් මේකට මැදිහත් වෙලා ඉන්නේ ඒ නිසා තෙල් ප්‍රශ්නේ අපිට ගිනි ප්‍රශ්නයක් බවට පත් කරන්න එපා අපි දැන් එක පිලක් වේගෙන යන්නේ ගරු ජනාධිපතිතුමනි මංගාව තියෙන විස්තර වංචා දූෂණ නවත්තන්න ඒ නැවැත්වුවොත් සල්ලි ප්‍රශ්නයක් නැහැ දූෂණය කරන්නේ කවුද කියලා මංගාව තියෙනවා අපි සටන් කරේ හැබැයි සටන් කරේ නම් ජාතික සම්පත් ආරක්ෂා කරන්න කියලා එම්සීසී ගිවිසුම ඉක්ට ගිවිසුම සෝප ගිවිසුම කියනල් තුන ඒවට විරුද්ධව අපි බැස්සේ ඒ අපි ගහපු පොළවල ගෙඩි මේ පැත්තේ account එකට ගිනුමට වැටුණා වැටුණාම මිනිස්සු ඒ රැල්ල ගියා ඒක මතක තියාගන්න නේ මතක් කරලා දෙන්නම් ටික ටික ඉස්සරහට මතක් කරලා දීලා ටික ටික තීරණක් ගන්න කියන පණිවිඩය ආණ්ඩුවට අපි දෙනවා බෝඩින් කාර්ය විදියට අපි ජීවත් වෙන්න කැමති නැහැ මේ රටේ එක එකාගේ වහලුන් විදියට ජීවත් වෙන්නත් කැමති නැහැ එක එකාගේ සේවකයෝ විදියට ජීවත් වෙන්නත් කැමති නැහැ අපි අයිතිකාරයෝ මේ රටේ ඒකින්ද අයිතිකාරයන්ගෙන් අහන්න නැතුව ගිවිසුම් ගහන්න බෑ එක එක්කෙනාට මේක අපේ අපි සතුටු වෙනවා කණිතෙල් නිතික සාස්ත්‍රා දින මේ මහා විකිනිල්ලට විදුලි බලමන්නේ මේකට ගත්ත LNG මහා දෙවන්ත ගනුදෙනුව ආණ්ඩුවේ අමන තීරණයට විරුද්ධව වෘත්ති සමිතිත් එක්ක මැදිහත් වෙන්න හිටගන්න අපිට උන්වහන්සේ අපි අපිට එකගතාවය පළ කළා ඒක අපිට ලොකු ශක්තියක් මේ අතර මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාර ලේකම් SR ආටිගල මහතා යුගදන වී බලාගාර ගිවිසුම අත්සන් කිරීමේදී අල්ලස් පනතට පටහැනිව කටයුතු කර ඇතැයි පවසමින් ජාතික සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කරලා තියෙනවා ඒ නිසා ඔහු අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංඝනය කළා කියලා තමයි අපි අද පැමිණිල්ල කරලා තියෙන්නේ අපි දැන් අල්ලස් කොමිසමටත් බාර දුන්නා එවගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් අපි ෆයිල් කරනවා මේකට එරෙහිව මේ අතර ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානයේ නියෝජිතයින් සහ ආණ්ඩුවට සහාය පළ කරන සෙසු පක්ෂ නායකින් අතර හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්ුණා වර්තමාන රජයේ විකිණීම ආයෝජනය කියලා විදියට සඳහන් කරන බව තමයි සඳහන් කරන්නේ. ඇයි මේ තත්ත්වය උදායලා තින්නේ රටට? මේ තිබෙන ප්‍රශ්න වලින් රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක අවශ්‍යතාවයයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ ආණ්ඩු බලයක් හෝ ආණ්ඩු පෙරලීම වගේ විරෝධතා නෙවෙයි. මෙතන බලාපොරොත්තු වෙන්නේ මේ තිබෙන ප්‍රශ්න වලින් රට ගොඩ ගන්න කොහොමද? යම් කිසි ආකාරයකින් රජයේ සතු දේපල විකුණන්න ඉඩ දෙනවාද ඉතිරියේදී? නෑ රටට අහිතකර දෙයක් වෙන්න දෙන්නේ නෑ. ඒක වළක්ව ගන්න අපේ උපරිම කැපකිරීම කරනවා අපි. පාර්ලිමේන්තුවේ රට පුරාම. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරාම අපි ඔවුන්ට කිව්වා අපි අතර අභ්‍යන්තර සාකච්ඡාවක් කරලා ඒ පිළිබඳ අපි ස්ථාවරයකට ඇවිල්ලා ඔවුන් සමග යලි සාකච්ඡාවක් පවත්වන්නම් කියලා. ඔබතුමා කියන්නේ රජයේ සතු දේපල විකුණන්නෙම නැහැ කියන කාරණේද? විකිනිය යුතු නැහැ. මේ ආණ්ඩුවේ අවසානේ වගේ නේද මේ යන්න යන හැටි නේද? ඊට විකුණනවා ඔක්කොම විකුණනවා මොකද ඉතුරු වෙන්නේ නැහැ. ඔබ කැමති දේ ඔබ හිතාගන්න. පොකට් එකට ෆිට වෙන new axe ticket perfume.